මම මමත් වෘත්තික වේදිකාවේ ඔබලා මෙන්න මම ටෙක්ස්ටයිල් ඩිසයිනර් කෙනෙක් වශයෙන් වැඩ කරන්නේ. මට දේශපාලනික පසුබිමක්වත් දේශපාලනික පෞලකින් එන කෙනෙක්වත් දේශපාලන අභිලාෂයක්වත් නැහැ. නමුත් මම හැමදාම මගේ රට යම් අනතුරකට ලක් වෙලා කියලා මට හැඟිච්ච හැම මොහොතකම එළියට ආවා රට වෙනුවෙන් පෙනී සිටියා. මට හොඳටම මතකයි 1987 ඉන්දියානු 13 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්න 1987 ඉන්දුලංකා ගිවිසුම ආපු වෙලාවේ මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් වශයෙන් හිටියේ. මම ඒ වෙලාවේ ඒකට මම අද වෙනකොට මගේ දෙමව්පියන්ට කෘතඥ අප කාගේ ගෞරවාදරයට පත් වුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් ගෙනුත් අවසරයි. මම මගේ කතාව ඉතුරු ටික කරන්න. මම කියමින් සිටියේ ඉන්දුලංකා ගිවිසුම වෙලාවේ 1987 අපි රටට වෙන ව්‍යසනය ඒ වෙලාවෙත් අපිට දැනුණා. අපි ශිෂ්‍යෙක් වශයෙන් සිටියත් අපි ඒ වෙලාවෙත් පාරට ඇවිල්ලා මේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා අපි සියලු දෙනාම උද්ඝෝෂණයක් කරමින් කොටුවට යන උද්ඝෝෂණයක හිටියා. හරියටම නුගේ ගොඩ හන්දියේදී අපේ උද්ඝෝෂණයට වෙඩි තැබුවා මගේ අසල හිටපු එහා පැත්තේ හිටපු නේවි හමුදා නිලධාරියා. නිලධාරියෙක් නිමාරුවට ගෙදර යන ගමන් අපි ඔහුට කතා කරලා කිව්වේ අපිත් එක්ක උද්ඝෝෂණයට සහභාගී වෙන්න ඉන්න කියලා. ඔහුට ඒ වෙඩි වැදිලා ඔහු අපි ඉස්සරහ මැරුණා. ඉතින් මම ඒ වෙලාවේ මම හිතන්නේ මගේ ජීවිතේ මම ලැබපු භයංකාරම අත්දැකීම මොකද මම යුද හමුදා නිලධාරියෙක් නොවෙන නිසා මම අත්දෙකුස්සගෙන පොලිස් හමුදා වෙදිතිම මිනිස්සු ගාවට ගිහින් කිව්වා ඕගොල්ලෝ වෙදි කියන්නේ අපි වාගේ අයටයි ඕක නවත්තන්න කියලා. කොහොම හරි මම කියන්න හැදුවේ කොයි වෙලේක හරි අපි ඒ රට යම්කිසි අනතුරකට පත් වෙලා තියෙනවා නම් අපි වෘත්තික වේදීන් වශයෙන් පිටපැසෙන වෙලා හිටියේ නැහැ. අපිත් එළියට ආවා. අපිව නියෝජනය කරන අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයෝ විතරක් මේ වෙනුවෙන් ඉදිරියට ඇවි බය නැතුව අපේ රට බේරා ගන්න ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්නේ විතරක් තියාගන්නේ නැතිව අපි ජිනීවා සම්බන්ධව පොඩක් කතා කරන්නම්. අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමාගේ නායකත්වයෙන් අපි කණ්ඩායමක් ජිනීවා නුවරට ගියා. ඒ ජිනීවා නුවරට යන්න ඉස්සෙල්ලා අපිට විරුද්ධව අපේ රටට විරුද්ධව OISL කියන වාර්තාව ඉදිරිපත් කරලා අපිට ඉතාමත්ම අභූත බොරු යුද චෝදනා නගලා ඒ තිබුණා. අපේ කරුමෙට මේ දීන රජය, මොකද දීන කියන්න ඕනේ මේ වෙලාවට, කිසිම හෙළිල්ලක් බැලිල්ලක් නැතිව මේ යුද අපරාධ චෝදනා එක අපිට ලැබිච්ච යෝජනාවලිය පිළි අරගෙන ඒ යෝජනාවලිය එකින් එක අපේ රටට අපේ රටේ ස්ථාපිත කරන්න හැදුවා. ඉතින් අපි හිතුවා බලාගෙන ඉන්න සුදුසු නැහැ, අපිත් යම්කිසි රිපෝට් එකක් හදාගෙන මේගොල්ලන්ට ගිහින් මේගොල්ලන්ව එතෙන්ද ගිහින් කතා කළ යුතුයි කියලා. ඉතින් දැන් මම හිතන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපි අපේ නියෝජනයේ 3 වෙනි වතාවට මම පළවෙනි සැරේ ගියේ. අපි එතෙන්ට මම ජිනීවා මානව කවුන්සිලයට ඇතුළු වෙනකොටම මට ඇහෙනවා මේ දෙමළ ජාතිකයේ ඉතාමත්ම ක්‍රූර ලෙස නින්දිත ලෙස ලංකාවට සහ අපේ යුද හමුදාවන්ට සහ අපේ ජාතියට අපේ ජනතාවට කතා කරනවා. ඒක ඇත්තටම බොහොම වේදනාත්මකයි. මොකද 140,000 යුද්ධයේ අන්තිම කාලයේ මැරුණාලු. අද වෙනකොට හමුදා නිලධාරීන් කාන්තාවන් ඔවුන්ගේ හමුදා කුටිවල තියාගෙන සිටිනවා, අතවර කරමින් සිටිනවාලු. වගේ අභූත චෝදනා නගමින් ඔහු කියා සිටියා ඉතාමත්ම මේ තර්ජනාත්මක ලෙස UN එකට පුළුවන් ඉක්මනට ලංකාවට ඇවිල්ලා මහාම ඒ වෙනුවෙන් අධීක්ෂණයක් පවත්වන්න කියලා. ඉතින් අත්තිල් වෙනකොටම මම එයා කතා කරලා එළියට එනකොටම මම හෙව්වා එයාගේ කතා කරපු විලාශයෙන් අපි දැනගත්ත කවුද මේ කියලා. ඉතින් මේ ලාංකික දෙමළ ජාතිකයෙක් නොවන බව
එතකොට කතා කරපු ගම මොකෝ සවුත් ඉන්දියාවේ කියලා සවුත් ඉන්දියාවේ කියපු ගම අපි දැනගත්ත මේ වයිකෝ කියලා. ඉතින් මම how they are you කියලා ඇහුවා. එයාට මොකද තියෙන අයිතිය මේ රටට UN එකට එන්න අධීක්ෂණයක් කරන්න ඉන්න එයාගේ රටක් නොවී මේක කියලා බොහොම තදින් කතා කරනකොට ඊට පස්සේ ડોක්ටර් නාලුක ඇවිල්ලා වයිකෝ හොඳටම තාහ ගිහින් ඉතාමත්ම ඉහලින් අපිට බැන්නා. එතකොටම ડોක්ටර් නාලකත් එයාට බැන්නා. කොහොම හරි අන්තිමට එතන හිටපු security වලට ඇවිල්ලා මේ ඒ වයිකෝ එළියට ඇදගෙන යන්න වුණා. ඒ තරම් වයිකෝට තරහ ගියා. ඉතින් අපි එතන ඉන්නේදී තමයි අපිට තේරුනේ LTT ඩයස්පෝරාව තවමත් කොතරම් ශක්තිමත්ද, කොතරම් සංවිධානාත්මකද කියලා. ඔවුන් ඉතා විශාල ප්‍රමාණයකින් මිනිත් කට්ටියක් අපි අපේ තිබුණේ එක දවසකට එක විනාඩි එකමාරයි මේ ලංකාව නියෝජනය කරන්න ඇත්ත කියන්න ලෝකෙට. නමුත් ඔවුන් 15 දිනක් පමණ අපි වගේ 15 ගුණයක් ඒ කියන්නේ දවසකට එකිනෙකා වයිකෝ ඇතුළු සවුත් ඉන්දියානු ජාතිකයෝ සහ වෙනත් දමිල ජාතිකයන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෙන වෙන රටවල් වල අය. මොකද අපි ඒගොල්ලොත් එක්ක කතා කරාම තරුණ දෙමළ සහෝදර සහෝදරියෝ හිටියේ. ඒගොල්ලෝගේ පිට රටවල් වල ඇක්සන් වලින් කතා කරන්නේ මේ රටේ ඉපදිච්චත් ඇති තරම් අය. නමුත් ඉතාමත්ම අභූත චෝදනා නගමින් අපිට යුද අපරාධ කළා. ඉස්පිරිතාල වලට බෝම්බ දැමුවා, කාන්තාවන් අතවර කළා, අපේ හමුදාව වමනාගින්ම යුද්ධය කාලයේ උතුරට සහ උතුරු කරයට කෑම යවන එක නවත්තම් සිටියා. ඒ වගේ විශාල චෝදනා නගමින් ඔවුන්ගේ ප්‍රකාශ කරමින් සිටියා. ඉතින් මේක හරි වේදනාත්මකයි. මේ ළඟදී මම එරික් සෝල්හයිම්ගේ ඉන්ටර්වියු එකක් කියුවා. එරික් සෝල්හයිම් පිළිගන්නවා මේ ලෝකයේම ඉන්න ශක්තිමත්ම ඩයස්පෝරාව ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව කියලා. ඔවුන් බුද්ධිමත්, ඔවුන් උගත් සහ ඔවුන් දේශපාලනික වශයෙන් ඒ රටවල් වල ඔවුන් ඉන්න බලවත් රටවල් වල දේශපාලනික නියෝජනයකුත් ඔවුන්ට තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ බලවත් රටවල් වල දේශපාලනිකයන්ව හසුරුවීමේ ශක්තිය තියෙනවා. මුදල් පමණක් නොවේ, ඔවුන්ට ඔවුන්ගේ දේශපාලනික බලයත් ඔවුන් ඇති කරගෙන කියලා. ඉතින් ඒ වගේ කට්ටියක් මේ හැමදාම අපිට අමුතු චෝදනා නගමින් යනකොට අපි ටිකක් අපි ඔක හක බලාගෙන සිටිය යුතු දෙයක් නෙමෙයි. මොකද අපිම දන්නවා අපේ රජය පෙරදුනේ ගොබෙල්ස් න්‍යායනේ කියන්නේ ගොබෙල්ස් න්‍යාය මත කියලා. හැමදාම බොරුව දවස ගානේ කියමින් ඔය බොරුවටම අන්තිමට මිනිස්සු ලක්ෂ 62ක් අවාසනාවන්ත විදිහට මේ රටේ ඒක විශ්වාස කරමින් කොහොම හරි ඒ රජය පෙරදුවා. අපිට දැන් ඔවුන් කොච්චර නිග්‍රේට් කරත් වැඩක් නැහැ. රජයේ පැරද්දුවා අපි ඒකම තවමත් වෙනවා මේ LTTE ඩයස්පෝරාව හරහා. ඔවුන් දවස ගානේම යුද අපරාධ කියන එක යුද්ධයේ ඉවර වෙච්ච දවසේ ඉඳලා අද වෙනකුරු කියනවා. මම අද දැක්ක දිවයින පත්තරේ පළවෙනි පිටුවේ තියෙනවා තිරිකුණාමලයේ යම් සංවිධානයක් UN ආරක්ෂක කමිටුවෙන් ආපු UN එක්කෙනාට යුද අපරාධ අපේ රටේ යුද අපරාධ සම්බන්ධව රිපෝට් එකක් දීලා තිනවා. ඊට අමතරව මේ ව්‍යවස්ථා වෙනස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රිපෝට් එකක් දීලා තිනවා. ඔවුන් ඒ ගැන තද විශ්වාසයක් තියමින් මුළු ලෝකයේම සිටින කට්ටිය එකතු කරගෙන තමයි මේ ව්‍යායාමය කරන්නේ. ඉතින් අපි රජයක් වශයෙන් අපිට ඉන්නව නම් මේ ගහක බලන රජයා අපි වෘත්තිකවේදීන් වශයෙන් ඊට වඩා උනන්දුවක් අරගෙන මේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. මේ වෙනුවෙන් කියවා බලා, මේ වෙනුවෙන් යම්කිසි අධ්‍යයනයක් කර අපේ රටට කාරණා ගොඩක් අපි ඉතාමත්ම ශිෂ්ටාචාර විශාල ශිෂ්ටාචාරයකින් පැවතගෙන එන ශක්තිමත් ජාතියක්. අපි මේ යුද අපරාධ කරන
තුට්ටු දෙකේ මිනිස්සු නෙමෙයි. ඉතින් ඒ ඒ ඒ නම් ඒ නම අපි නැවත ලබා ගන්න ඕනේ. ඒකෙන් අපි අපේ නම් නාමයේ බේද ගන්න ඕනේ. ඒ ඒක එක. තව අපේ රටේ මේ හරහා එන අනිත් විශාල අනුතුරුවල් මේ අලුත් ව්‍යවස්ථාවන් සහ අලුත් පනත් සහ ඒවා ඒවෙන් අපි රට බේද ගන්න ඕනේ. අපේ රට ඒකීය කරන්න කැපවිච්ච අපේ රණවිරුවා අපි බේද ගන්න ඕනේ. ඒ ඒ හැම දෙයකම අපි බලාගෙන සිටිය යුතු නැහැ. රජය මේ කරයිද කියලා රජය කරන්නේ නැහැ. රජයෝ රජය මේ 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 පබේකුගේ ක්‍රියාකලාපයකට පමණයි ඇවිත් තියෙන්නේ. ඩොක්ටර් වසන්ත බණ්ඩාරි තාමත් හොඳින් පැහැදිලි කරා රජයේ ක්‍රියාදාමය. රජය කරන්නේ රජයට මෙතෙන්ට කරන්න ආපු වැඩ. ඉතින් අනිත් දේට අභිවෘද්ධක වේදීන් වශයෙන් එකතු වෙලා අපේ රටේ නම ආරක්ෂා කර ගැනීම, අපේ රණවිරුවාව බේරා ගැනීම සහ අපේ රට වෙනුවෙන් කැපවුණු සෑම පුද්ගලයෙක්ම, අපේ යුද්ධය අවසන් කිරීමට කැපවුණු සෑම පුද්ගලයෙක්ම ආරක්ෂා කිරීමට අපි එකතු විය යුතුයි. එයට මම හිතනවා මේ මේ වගේ කණ්ඩායම් වලින් ලොකු ශක්තියක් ලැබෙයි කියලා. මම යන්න ඉස්සෙල්ලා තව පොඩි එක දෙයක් කියන්න කැමතියි. අපි ව්‍යවස්ථාව පරාජය කිරීම ගැන මම හිතන්නේ ඩොක්ටර් බණ්ඩාර බොහෝ දේවල් කිව්වා. අපිට 3-2 පාර්ලිමේන්තුවේදී 3-2 කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 76 දෙනෙක් අපිට මේ 225 අපේ රට වෙනුවෙන් පෙනී සිටීමට බැරි නම් ඔවුන් අපේ නියෝජිතයෝ නොවේ. අපි යෝ මෙතෙන්ට ඇන්නේ. ඉතින් මේ එක හැම පුද්ගලයෙකුටම ඉන්නවා කවුරු හරි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නියෝජනය කරන තමන්ම නියෝජනය කරන ඒ පුද්ගලයාව හම්බ වෙන්න. ඒ පුද්ගලයාව තමන්ට ඒ පුද්ගලයාගේ විශේෂ බලපෑමක් කරන්න බැරි නම් පන්සලේ හාමුදුරුව හරහායි බලපෑම කරන්න. එහෙම නැත්නම් ඒ දේශපාලනඥවරයාගේ දොස්තර හරහා හරි බලපෑම කරන්න. මම දන්නේ නැහැ මට හිතන්න පුළුවන් හැමදේම කරන්න. අපි මම හිතන්නේ අපේ මුළු ඉතිහාසයේ පුරාටම අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි ඇවිල්ලා ලොකු අනතුරක්නේ. ඒක තේරෙන්නේ නැහැ. අපිට යුද්ධයක් නැති හින්දා අපේ හතුර අපිට පේන්නේ නැති හින්දා අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුත් අපිට මේ වෙලාවේ අපි අතින් රට දිලිහුණොත් මේ වෙලාවේ අපිට ඇත්තටම නැවත මේක එකතු කරගන්න අමාරුයි නෙමෙයි බෑ. ඒකෙන් ඒ නිසා අපි මේ අපිට මේ 76 දෙනා කටට පිස්තෝලේ තියන හරි නවත්ත ගන්න බැරි නම් අපිට මේ රට නැවත බොහොම ස්තුතියි. මම නැවත කිව්වා වගේ මම කතිකෙක් නෙමෙයි. ඒක නම බොහොම මේ චකිතයකින් මගේ කතා පටන් ගත්තේ. නමුත් අපි මේ තව එක දෙයක් මට මතක් වුණා. අපි මේ වෙලාවේ මේ ඉතාමත්ම වන්දනීය ලෙස මහා සංඝරත්නයේ ප්‍රකාශය පිළිගන්නවා. ඒ මහා සංඝරත්නයේ ප්‍රකාශයේ පසුව වෙන වෙන හේතු මත යම් අයුරකින් අඩුවක් ආවත් ඒක ගණන් ගන්න එපා. මොකද මම අපි හොඳටම දන්නවා අපි මහා සංඝරත්නයත් එක්ක හැමදාම වැඩ කරන කට්ටිය කරලා තියෙනවා. මහා සංඝරත්නයේ අපි ඒක පූජනීය ලෙස ඒක පිළිගමු. මම හොඳටම මට හොඳටම විශ්වාසයි මහා සංඝරත්නයේ අපි ඔක්කොම වඩා හොඳ ඉවක් තියෙනවා. මේ රටට අනුතුරක් වෙන්න යනවා නම්, මේ ජාතියට අනුතුරක් වෙන්න යනවා නම් මට ඉතාමත්ම හොඳටම විශ්වාසයි මහා සංඝරත්නය අපේ රට ජාතිය කෙරෙහි අවධානයෙන් ස්ථිරවම අපත් සමග ඉන්නවා. ඒකෙන් ඒ ඒ වෙනුවෙනුත් ඔබ හැමදෙනාම සංඝ එකතු වෙලා වැඩ කරලා අපි ආශිර්වාදයක් ලබා ගන්නවා. තෙරුවන් සරණයි.